තවසින් දවස අපේ රටේ ආර්ථිකය බිඳුවටම ඇද වැටෙමින් තිබෙනවා. අපි මේ අවුරුද්ද පටන් ගත්තේම පෝලිම්වල ඉඳලා. මෙහෙම ජනතාව පෝලිම්වල ඉන්නේ කර කියා ගන්න දෙයක් නැතිම තැන. ඇත්තම කතාව ජනතාවට පෝලිම්වල ඉන්න සිදු වුණේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට. එක්කෝ දරුවට කිරිපිටි පැකට් එක ගන්න නැත්නම් වාහනෙට තෙල් ටික ගහ ගන්න. ගෑස් ගන්නත් ඒ විදිහටම පෝලිම්වල ඉන්න ජනතාවට සිදු වුණා. පෝලිම්වල ඉඳලත් ගෙදර අරන් ගිය ගෑස් සිලින්ඩරය පුපුරපු කාලෙකුත් අපිට තිබුණා. දැන් ආයෙත් ඉන්ධන අර්බුදය සහ ඩොලර් අර්බුදය නිසා ගෑස් හිඟයක් උඩුදුවලා. ප්‍රමාණවත් පරිදි ගෑස් ආනයනය කරන එකත් අපේ රටට දැන් බරපතල ප්‍රශ්නයක් වෙලා. ලිට්‍ර සමාගමට අයත් ගෑස් රගත් නෞකාවක් ඊයේ මෙරටට පැමිණියා. එම ගෑස් ප්‍රමාණවත් වෙන්නේ දින 3කට 4කට කියලයි ලිට්‍රොස් සමාගම ඊයේ ප්‍රකාශ කළේ. ඩොලර් නොමැතිකම නිසා වෙළඳපළේ ලාෆ් ගෑස් හිඟයක්ද දැන් උද්ගත වෙලා. ගෘහස්ථ ගෑස් සිලින්ඩර නොමැතිකම නිසා ජනතාව පත්ව සිටින්නේ දැඩි අසීරුතාවයකට. තවමත් ජනතාව ගෑස් මිලදී ගන්න දිගු පෝලිම්වල රැඳී සිටිනවා. 100කට වැඩි ඉන්නවා ඒගොල්ලෝ කියලා තියනේ 50කම ආවා කියලා. ගෑස් නැහැ. අපි දරලිපෙන් උයන් ගෑස් නැහැ මොකුත් නැහැ දරලිපෙන් උයන්නේ. පින් සිද්ධ වෙන්නේ එක එක්කෙනායි පොඩ පොඩ දෙනවා ලීමෝලෙක්. ඒකෙන් තමයි අපි ජීවත් වෙන්නේ. ඒකත් නැත්තම් සල්ලි වලට ගන්න ඕන. උදේ පායෙන් දලා ඉන්නවා. අපි දවස් 6 කඩේ වාලා තවත් ඉන්නවා ගෙදර තේ එකක් හරි බොන්න නැතුව. කඩවලින් තමයි කන්නේ බොන්නේ ඔක්කොම. මේ හරි අමාරුනේ ජීවත් වෙන්න දැන්. ආයේ නම් ඉන්න අපි පොලිමේ. තාම ගෑස් නැහැ. සතියේට ඊද දන්නේ අපි අර දවසම වැඩම ඉවරයි. රජයට ඉතින් කියන්න දෙයක් නැහැ. රජයට මොනවා කියන්නද? හොඳටම කරනවා කියන්න තමයි කියන්නේ. හොඳටම කරනවා එයා. ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වුණේ මෙහෙම පෝලිම්වල ඉන්න පාරිභෝගික ජනතාව අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයන්ද හටගන්නා පවයි. ඊට පොලිසියද මැදිහත් වී තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.